මේක 115 තියෙන එක 18 කරන්නේ නැතුව සමහරට මේ බදු අනුපාත මීටත් වඩා අඩු කරලා අපිට රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට වැට් එක පැත්තෙන් කතා කරොත් මොන වගේ විකල්පද තියෙන්නේ එහෙම එකතු කළ අගේ මත තමයි වැට් එක ඩයි කරගන්න එක ප්‍රොඩක්ට් එකක් අපි නිෂ්පාදනය කරලා ඉවරලා ඒක මම ඔබතුමාට දුන්නාන් පස්සේ ඔබතුමත් ඒකට යම් කිසි කොස්ට් එකක් අතු කරලා ඒකට තමයි වැට් එක චාර්ජ් කරන්නේ මෙහෙම මෙහෙම ගිහිල්ලා අන්තිමේදී පාරිභෝගිකය අතට තමයි බාණ්ඩ යන්නේ එතකොට මේක ඉන්ඩිරෙක්ට් මේ ටැක්ස් එකක් නිසා මේකේ තියෙන බලපෑම මත රටේ උද්දමනීය වැඩිවීමේ ප්‍රවණතාවය වැඩි. ඒක පැත්තෙන් ආණ්ඩුව ඒ පැත්තෙන් හිතන්නේ. මේ බදු net එක වැඩි කරගන්න. Number of VAT files income tax වලට register වෙලා තියෙන්නේ 204,467යි. ඒක ඒක income tax VAT වලට register වෙලා තියෙන්නේ 10,604යි. කියනනම් ආදායම් බදු වලට තියෙන්නේ 204,467යි. හවුල් ව්‍යාපාර වලට තියෙනවා 13,766ක්. value added tax වලට register වෙලා ඉන්නේ 10,604යි. ඒත් අපේ රටේ ඉන්නවා මිලියන 22ක්. ඒතර මිලියන 22ක ජනතාවකින් මේ files වල අනුපාතය ගත්තොත් 1%ක් විතර තමයි රෙජිස්ට්‍රේෂන් percentage එක ප්‍රතිශතය තියෙන්නේ. තොරතුරු තාක්ෂණය මත ඩිජිටලයිස් කරලා මේ එක සිස්ටම් එකකට අරගෙන තමයි තියෙන්නේ. අපි රමීස් පද්ධතිය ගැන කතා කරන එක මම හිතන්නේ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේ වෙනදේ. රමීස් පද්ධතියෙන් තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් ගැටලු තියෙනවා. තොරතුරු ලබා ගන්න ඕන නම් මේ රමීස් පද්ධතියත් එක්ක අපේ සිස්ටම් එක ජාලගත විය යුතුයි. ජාලගත නොකර සිටින්නේ ඇයි කියලා පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මේ ජාලගත කරලා මේ හැමෝම බදු ගෙවිය යුතු පුද්ගලයන්ව හඳුනගෙන ඒ හැබපුද්ගලයන්ම ටැක්ස් ඩෙන්ටිෆිකේෂන් නම්බර් එකට හරි යම්කිසි අපේ ජාතික හැඳුනුම්පත් අංකයට හරි යම්කිසි ලින්ක් එකක් දීලා ඒ තොරතුරු එක තැනකට ගත්තොත් තමයි මේ වැඩේ කරන්න පුළුවන්. දැන් අපි කියනවා මේක රොකට් සයන්ස් නෙමෙයි මේ වගේ දියුණු ලෝකෙක මේ රොකට් සයන්ස් නෙමෙයි මොකද මේක ඇත්තම ඌමනාවක් අවශ්‍යයි. ඌමනාව තියෙනවා නම් කරන්න පුළුවන්. මොකද ඌමනාව නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. හිඟන්නගේ ඉඳලා ජනාධිපති දක් බදු ගෙවිය යුතු තැන නම් ඉන්නේ ඒ හැමෝම මේ ලින්ක් එකට එන්න ඕනේ. එතකොට තමයි බදු ගෙවන හැමෝටම තමන් ගෙවන බද්ද මම විතරක් නෙමෙයි ගෙවන්නේ අපි ඔක්කොම එකයි කියන හැඟීමෙන් බද්ද ගෙවන්නට පෙළඹෙනවා. මිලියන 5කට ගෙනාවා කියලා මේ ත්‍රෙස්හෝල්ඩ් එක කාර්තුවකට දැන්ට තියෙන්නේ මිලියන 20ක්නේ. මේක 5කට ගෙනාවොත් වෙන්නේ ඔක්කොම එකතු කළ අගේ මත බදු රෙජිස්ටර් වෙලා හැමෝම මේක ඉන්නවා. ඒ සිස්ටම් එකේ ඉන්නවා. වාර්ෂිකව මිලියන 20කට. ඔව් වාර්ෂිකව මිලියන 20කට. එතකොට ඒගොල්ලෝ මිලියන 20ක් කියලා කියන්නේ මම අර ඉස්සෙල්ලා ඔබතුමාට පැහැදිලි කරපු විදිහට ශුද්‍ර ව්‍යාපාරිකයෝ කියන කොටස අයින් වෙනවා එතනින්. ඒතර SME සෙක්ටර් එකේ ඉඳලා උඩට තමයි ඒගොල්ලන්ගේ VAT රෙජිස්ට්‍රේෂන් එක අවශ්‍ය වෙන්නේ. හැබැයි 10% ගෙවන්න ඕනේ වෙන්නේ නැහැ කාටවත් නැහැ ඊට අමතරව ඒ 10 SME සෙක්ටර් එක රෙජිස්ටර් වුණාම එතකොට ඒගොල්ලන්ට මාකට් එකේ හැමෝම VAT රෙජිස්ටර්ඩ් නේ එතකොට හැමෝම VAT රෙජිස්ටර්ඩ් කියලා කියන එකේ අදහස මම කාගෙන් බඩු ගත්තත් හුඟක් වෙලාවට එකම ප්‍රයිස් එක තියෙන එතකොට මම ක්වොලිටි එකෙන් තමයි තරඟකාරීත්වයට යන්න ඕනේ ප්‍රයිස් එකෙන් යන්න බෑ මට මම බාණ්ඩේ ක්වොලිටි එක වැඩි කරන්න මේ විකුණුම් මත ඒ කියන්නේ සප්ලයි එක මත මේ පනවන බද්ද හුඟක් වෙලාවට ඒගොල්ලන්ගේ 10%ට වඩා අඩුයි මොකද ඒගොල්ලෝ 10%ට වඩා අඩුවෙන් තියාගෙන ඉන්නේ පරමාර්ථය රටේ තියෙන බාණ්ඩවල ඉන්ෆ්ලේෂන් එක උද්දමනේ කන්ට්‍රෝල් කරලා පාලනය කරලා තියාගෙන ඉන්නේ. ඒත් ඒගොල්ලෝ එක පැත්තකින් කන්ට්‍රෝල් කරනවා ඉන්ඩිරෙක්ට් ටැක්ස් පැනවීම තුලින් අඩු රේට් එකක තියාගෙන යෑම තුලින් අර පැත්තෙන් මොකද ඩිරෙක්ට් ටැක්ස් එක හැමතිස්සෙම ප්‍රොෆිට් එක මතයි ගෙවන්නේ. ප්‍රොෆිට් එක ඉපෙව්වට පස්සේ ටැක්ස් එක ගෙවන්නේ. ඒක යම් කිසි බලපෑමක් කෑෂ් ෆ්ලෝ එකට තිබුණාට නමුත් ඒක ප්‍රොෆිට් එකක් තිබුණොත් විතරනේ ගෙවන්නේ. මේක ප්‍රොෆිට් එකක් තිබුණත් නැතත් හයි රේට් එකකින් කළොත් ව්‍යාපාරිකයන්ට මේක දරාගෙන යෑමේ ලොකු අපහසුතාවයක් වඳු තියෙනවා. එතකොට අපි මේ වෙලාවේ අපි කරන්න ඕනේ මේ අපි එකතු කරන බද්ද එක පැත්තකින් එකතු කරලා රජයේ වියදම් පැත්තත් කන්ට්‍රෝල් කළ යුතුයි. රජයේ වියදම් පැත්ත අවම කළා ඒ තියෙන ආදායම අපේ රටේ තියෙන ව්‍යාපාරික අවස්ථාවන් වලට ආයෝජනය කළ යුතුයි. ඕක තමයි හරිම කන්සෙප්ට් එක. මේ ආදායම අරගෙන ගිහලා ඒ ව්‍යාපාරිකයන්ට ඔපචුනිටිස් දුන්නොත්, අටිතල පහසුකම් ටික දුන්නොත් අර ව්‍යාපාරිකයෝ ටික ව්‍යාපාර ටික කරලා ඉවර වෙලා දියුණු වෙලා ඊට පස්සේ මේ ආදායම් බදු ගෙවන්න පටන් ගන්න. දැන් වැඩිපුර ලාභ ලබනවා කියන්නේ වැඩිපුර බද්ද එකතු වෙනවා. බද්ද එකතු වෙනවා. එතකොට රජයේ ආපේක්ෂා ලාභ අඩු කළ දීලා ප්‍රතිශතය කොච්චර වැඩි කරත් වැඩක් නැහැ කලින්දු. මොකද ඒකට හේතුව රජයේ අපේක්ෂා කරන දලදේශීය නිෂ්පාදිතය එක්ස්පෙක්ට් කරන්න බෑ මේ තියෙන ටැක්ස් සිස්ටම් එක මේ විදිහට වැඩි කරලා. අනිත් පැත්තට දලදේශීය නිෂ්පාදිතය වැඩි කරන්න බෑ කියන එකේ තේරුම නිෂ්පාදනය වෙන්නේ නැත්තම් ප්‍රොෆිට් ලබන්නේත් නැහැ ව්‍යාපාරික. ඒ කියන්නේ ප්‍රොෆිට් ලබන්නේත් නැත්නම් අනිවාර්යයෙන්ම රජයේ අපේක්ෂිත බදු ආදායමට යන්නත් ලේසි නෑ ඒක. භයානකම තත්ත්වේ මේ පොඩි ව්‍යාපාරිකයෝ ඔය කියපු මං කියපු ක්ෂුද්‍ර ව්‍යාපාරිකයෝ SME සෙක්ටර් එකේ කට්ටිය තමන්ගේ ව්‍යාපාර වැසුවාට පස්සේ ඒ තියෙන විකුණුම් ආදායම ඒ තියෙන ඔක්කොම යන්නේ මහ පරිමාණ ව්‍යාපාරිකයන් අතර. ඒතර මහ පරිමාණ ව්‍යාපාරිකයන් 40%කට මේ තියෙන පොඩි ව්‍යාපාරිකයන්ගේ විකුණුම් සහ බිස්නස් ටික ඇදිලා ගියාම මේක මොනොපොලි එකක් බවට පත් වෙනවා. එතකොට ඔයයි මායි කඩේට ගිහලා බඩු ගන්න ප්‍රකාරීත්වයක්
තරගකාරීත්වයක් නැහැ. ඒතොර අපි මොකද මේ මේකට එක්කෙනා දෙන්න නම් ඉන්නේ. ඒගොල්ලන්ට ප්‍රයිස් එක ඒගොල්ලන්ට පුළුවන් තීරණය කරන්න. ඒ කියන්නේ මොනොපොලි කියන්නේ. ඒතොර මේක අද රුපියල් 200ට ගන්න එක මට රුපියල් 500කවත් මට වෙන විකල්පයක් නැති නිසා මම 500ට ගන්නවා. ඒතොර මේකේ තත්ත්වය තව වැඩි වෙන්නට පුළුවන්. ඒ නිසා මේ ගැන කල්පනා කළ යුතුයි අනිවාර්යෙන් රජයක් හැටියට.